සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන බ්‍රයින් වයිස් කියන මනෝ විද්‍යාඥයා. ඔහු මේ පිළිබඳ මේ කර්මය, පුනර්භවය, මේ පින්පව් ගෙනියන්නේ කොහොමද, ඒ වගේ දේවල් පිළිබඳ ගොඩක් පර්යේෂණ කළා පොත් ලියපු කෙනෙක්. ඔහුගේ එක පොතක් තියෙනවා මෙනි ලයිව්ස් මෙනි මාස්ටර්ස් කියලා. ඒ කියන්නේ ජීවිත ගොඩක් ඔබේ හාම්පුතුන් ගොඩක් කියලා. ඒ කියන්නේ කේක ඔබේ භවයන්නේදී ඔවුන් කොහොමද වෙනස් වෙන්නේ කියන එක. දැන් මේකේදී ඔහු පැහැදිලිව කියන දෙයක් තමයි ඔබ දෙන දෙයක්, ඔබ කරන දෙයක්, ඔබ දෙන දානයක්, ඔබ කරන පරිත්‍යාගයක් ඔබට ඔබේ සිරුරට දැනෙනවා. මේ දැනීම තමයි සම්පූර්ණ සිතුවිලි සහ මේ කර්මය නිපදවන්නේ කියලා. ඒ කියන්නේ ඔබට යම්කිසි උදාහරණයක් වශයෙන් ඔබට මේ අද්දකීම් ඇති කෙනෙක් දුප්පතෙක් ඉන්නවා, හරි, එහෙම නැත්නම් අපි හිතමු බල්ලෙක් හිටියා පාරේ කියලා. ඒතර අපේ හදවතට ලොකු අනුකම්පාවක් එනවා. අපේ එතකොට අපේ සම්පූර්ණ ශරීරයට ඒක දැනෙනවා. අපේ හදවතට, ඔළුවට, අපේ ඇඟට, අපේ ස්නායු වලට ඒක දැනෙනවා. ඊට පස්සේ අපි ඔවුන් වෙනුවෙන් යම් සිදුවක් පරිත්‍යාගයක් කරනවා. අපි තුන් බනිස්සයක් අරගෙන දෙනවා. ඒ මල්ලෙකට දානවා. එතකොට අපිට අපි කියන එක බොඩි මෙකනිසම් එක කියලා. අපේ ඒ ශරීරයේ තියෙන යාන්ත්‍රණය වෙනස් වෙනවා අපිට දැනෙනවා. අපි පොඩක් වේවුලන්න පුළුවන්. පෙනිගම් කරන්ට් එකක් යනවා වගේ දැනෙන්න පුළුවන්. ඇඟේ ලේ වලට පවා දැනෙනවා. එතකොට එතනදී ඒ බ්‍රයින් වයිස්ගේ පොතේ කියන ඔබ හිතන්න ඕනි කොහොමද කියලා. ඔබ හිතන්න ඕනි මේකෙන් මට මේකෙන් මට පිනක් ලැබිලා මට දිවි ලෝක යනවා කියන එක නෙමෙයි. ඔබ හිතන්න ඕනි මමත් සමහරවිට මොන භවයකද හරි මේ වගේ බල්ලෙක් කරලා ඉන්නේ ඇති. මමත් මේ වගේ බඩගින්න ඉන්නේ ඇති. මට කවුරු හරි කෑම ටිකක් දුන්නා නම් මට ඒ කෑම නිසා මගේ ජීවිතේ බේරෙන්න ඇති. අනේ මේ බල්ලත් ඒ වගේ දැන් කුසගෙන ඉන්නේ කාටවත් කියාගන්න දෙයක් නැතුව කියලා ඔබට හිතෙනවා නම් ඒක තමයි ඔබට තියෙන සැබෑ මානසික වශයෙන් ඔබ පරිත්‍යාග කරන්න සුදුසු සහ ඔබ සැබෑම මානසික වශයෙන් දියුණුවකට පත් වෙලා ඉන්නේ කියන එක. ඒත් එක්කම ඔබ වෙන කෙනෙකුට දුන්නත් ඒක අපිට ඇත්තරම මේ ශරීරයේ මේ වෙනස අපි තුල ඇති වෙනවාද? ඔබේ ස්නායු වල දැනෙනවා නම්, ඔබේ ලේ වලට දැනෙනවා නම්, ඔබේ හදවතට දැනෙනවා නම්, එතන තමයි සම්පූර්ණයෙන්ම මේ කර්මය නිපදෙන්නේ. කියන්නේ එතන තමයි ඔබට ඒ පින ඔබේ සිත තුලට ඇතුළු වෙන තැන. ඒකට කවුරුත් දැනගන්න ඕනේ නැහැ. කවුරුත් දකින්න ඕනෙත් නැහැ. කවුරුත් කියන්න ඕනෙත් නැහැ. ඒතර මේකෙදි ඔබට ඔබ සිත ඔබ හදාගන්න ඕනේ ඒ පිළිබඳ මහා මෛත්‍රයක්, මහා අනුකම්පාවක්. ලොකෝ ඒක ඔබට වුණා නම් කොහොමද? කරුණාව, කරුණාව, මෛත්‍රිය කියන එක තමයි මේකේ මූලික පාදක වෙන්නේ. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරනවා.